අපි මේ නිහඬ උද්ඝෝෂණය පවත්වන දිනයත් ඉතාම වැදගත් දිනයක්. මොකද අද මානවහිංකම් දිනේ. එතකොට අද මෙතනට ඇවිල්ලා අපි මේ නිරෝධායන නීති රීති යටතේ මේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ මේ රටේ අද අවසන් වරට අයවැය සම්මත කරනවා. එතකොට ඒ අයවැය තුලින් මේ රටේ සංවර්ධනයටවත් එහෙම නැත්නම් මේ රටේ දුගී දුප්පත් ජනතාව ආරක්ෂා කිරීමටවත් එහෙම නැත්නම් සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නගා සිටි උන්ටත් එහෙම වැඩ කොටසක් කරලා නැහැ. එතකොට අපිට පේනවා තවත් නායකන්දරාව කරගෙන කිසිම ඵල රහිත අයවැයක් හැටියට තමයි මේ අයවැය යෝජනාව එන්නේ. එතකොට ඒකත් එක්කම අපි දකිනවා අනිත් පැත්තෙන් කොරෝනා වසංගතය දිගටම පැතිරෙමින් පවතිනවා. එතකොට ඒ සඳහා සෞඛ්‍ය ශේෂ්ත්‍රයට මිලියන 18000ක් තමයි මේ ආණ්ඩුවෙන් බජට් එකෙන් වෙන් කරලා තියෙන්නේ. එතකොට ඒක සෑහීමටපත් වෙන්න පුළුවන් තත්යක් නෙමෙයි. අපි දක්වා ආරක්ෂක වලට මිලියන 20000ක් වියදම් කරද්දී අද වෙනකොට සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සේවක සේවිකාව කෙනෙක් යායට ප්‍රමාණ පහසුකමක් නැහැ තමන්ගේ අත් සේවාව කරගෙන යන්න කියලා. එවැනි තත්ත්වයක් යටතේ එතකොට අපි දකිනවා අද මේ සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් අද වෙද මහත්තයෙක්ගේ පැණියක් අලෙවි කරනවායි කියලා දහස දහස් ගාණෙන් එදා එතනට රැස් වුණා. ඒ සම්බන්ධව සෞඛ්‍ය අංශවත් එහෙම නැත්නම් මේ රජයවත් නිසි මැදිහත් වීමක් කරේ නැහැ. ඒකත් එක්කම අපි දකිනවා අද කොරෝනා වසංගතයේ මොනතරම් දුරට හිරගෙවල් වල මේක ඉතාම තදින් පැතිරනවාද කියන එකට මේ වෙනකොට හෙලිදරව් වෙලා තියෙනවා. මොකද අපි දැක්කා ඒ අයගේ ඒ තියෙන වය බීතිය නිසාම ඒ අය ඇවිල්ලා උද්ඝෝෂණය කරලා කිව්වහම අපිට සෞඛ්‍ය ආරක්ෂාව දෙන්න අපිට අවශ්‍ය පහසුකම් ටික දෙන්න PCR පරීක්ෂණය කරන්න කිව්වහම එතන යම් කැරලිකාරී තත්ත්වයක් ඒකට ඇති වුණත් ඒකට උණ්ඩ වලින් වෙඩි තියලා අද වෙනකොට 11 දෙනෙක් ජීවිත පූජා කරලා තියෙනවා. අද අපිට පේනවා අද මොනව කිව්වත් ආණ්ඩුවේ වැටියමතරු පැහැදිලිවම පේනවා එතන ඝාතනයක් සිද්ධ වෙලා තියෙනවා කියන එක. ඒ නිසා අද යුක්තිය සාධාරණ ඉල්ලනකොට එහෙම නැත්නම් වේදනාව ප්‍රකාශ කරනකොට අසහනය කියනකොට ඒකට වෙඩි උණ්ඩ වලින් උත්තර දීලා හරියන්නේ නැහැ. මේ ආණ්ඩුවෙන් මෙයා 69 ලක්ෂයක ජනතාව බලාපොරොත්තුනේත් නැහැ. දැන් වර්තමානයේ මේ ආණ්ඩුව විසින් පැහැදිලිවම මේ රටේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයට එවැගේම රටේ ජනතාව ආරක්ෂා කරන්න ඒ සෞඛ්‍ය අංශයට වැඩි මැදිහත් වීමක් කරලා ඒ සම්බන්ධව මේ තියෙන තත්ත්වෙන් ගලව ගන්න රජය කටයුතු කරන්න ඕන. එහෙම නැතුව මර්ධනය ගෙනල්ලා හැම ප්‍රශ්නයකටම ඒකෙන් ගැලවිලා යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ මානව හිමිකම් දිනය සමරන දිනේ අද ජාත්‍යන්තරයට පව අපේ රටට කළු පැල්ලමක් තමයි ඒ තත්ත්වයට ලියුනේ. ඒක ඉඳ අපිට පේනවා මාධ්‍ය වලට තර්ජනය දානවා වෙබ්සයිට් වලට තර්ජනය දානවා. ඒ නිසා මේ වෙන්නේ මේ උත්තර සොයන්න ඕනේ රටේ මේ තියෙන ප්‍රශ්න හඳුනාගෙන ඒ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් සොයන්න. ඒ නිසා ඒකට පැහැදිලිව වැඩපිළිවෙලක් ඇතුව මැදිහත් වෙන්න ඕනේ කියන කාරණාව තමයි මම මේ වෙලාවේ කියා සිටින්නේ.